අපේ හිත ඇතුළෙම තමයි අපේ හතුරු ඉන්නේ. පිට නෙමෙයි. යකඩයක හටගන්න මලකඩ යකඩයක් විනාශ කරනවා වගේ. බුදුරජාන් වහන්සේගේ උපමා බුදුරජාන් වහන්සේ වදාළේ යකඩේ විනාශ වෙන්නේ පිටින් එන හතුරෙක් නිසා නෙමෙයි. යකඩේ තුලින්ම යකඩේ විනාශයට අවශ්‍ය ඒ මලකඩ හටගන්න. ඒ වගේ තමන් විනාශ වෙන්නේ තමන්ගේම හිත ඇතුලේ හටගන්න මේ රාග, ద్వේෂ්, මෝහ කියන අකුසල් නිසා. මේ ద్వේෂයේ බලවත් වෙලා, තරහව බලවත් වෙලා, ඉරිසියාව බලවත් වෙලා, රාගයේ බලවත් වෙලා තමන් විනාශේ කරා යනවා. එතකොට මේ අකුසල් සියල්ල හටගන්නේ තමන්ගේ හිත ඇතුලෙමයි. ඒ නිසා මේ අකුසල් හටගන්න තැන අඳුනගත්ත කෙනාට ඒක ප්‍රහාණය කිරීම පිණිස ප්‍රතිපදාවක යෙදෙන්න පුළුවන් නම් අන්න තමන්ට හිත ඇතුලෙම තමන්ට සැනසීම ලබන මාර්ගයේ තමා තුලින් උපදව ගන්න පුළුවන්. එතකොට ඒ තුල බුදුරජාන් වහන්සේ විතක්ක සංඨාන කියලා සූත්‍ර දේශනාවක බොහොම ලස්සනට හිතේ විතර්ක යටපත් කරගන්න ක්‍රම පෙන්නනවා. සරල මං කෙටියෙන් උපක්‍රම කීපයක් පෙන්නන්න. එකක් අපි ගමු ද්වේෂයේ බලවත් වෙන කෙනෙක් කියලා. අමාරු නම් නිතර තරහා යන චරිත. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි තමන් යම් සිතුවිල්ලක් ගැන හිතන්න හිතන්න. තමන්ට ද්වේෂයේ බලවත් වෙනවා නම් නූපන් ද්වේෂය වැඩි වෙනවා, උපන් ද්වේෂය වැඩි වෙනවා නම් පළවෙනිම උපක්‍රමේ තමයි ඒ සිතුවිල්ල හිතන්නේ නැතුව වෙන දෙයක් කරන්න. දැන් අපි හිතමු දැන් යමක් හිත හිත ඉන්නකොට තරහ ඇති වෙනවා නම් අපි වෙන දෙයක් එක්ක පොතක් බලන්න පෙළඹෙනවා. එක්ක පත්‍රයක් කියවනවා. එක්ක බණ පොතක් කියන එක්ක බණක් අහනවා. ඒ වගේ අපි වෙනත් ක්‍රමයකට වෙන දෙයකට අපි හිත යොමු කරනවා. ඒක සරලයි. අන්න පළවෙනි උපක්‍රමය. හැබැයි බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි එහෙම වෙන ක්‍රමයකට හිත යොමු කරනකොටත් හිතේ තරහව ද්වේෂයම බලවත් වෙන අවස්ථාව එනවා. එතකොට පළවෙනි උපක්‍රමයේ හරියන්නේ. එතකොට මොකද කරන්නේ? ඒකේ ආදීනව සිහි කරන්න පටන් ගන්න කියනවා. විහිද මෙහෙම අපිට හැම වෙලෙම තරහකාරී ගැන මතක් වෙනවා. අපිට කරපු අහිංසා, පීඩා, කවුරු හරි බැන්නා නම් මට මෙහෙම කරා, මෙහෙම කරා කියලා ඒකම මතක් වෙනකොට අපි මේක අමතක කරගන්න හිතාගෙන පොතක් කියවුවා කියලා. දැන් පොත ඇතුළෙනුත් තරහකාරියක් ඇවිල්ලා පේන්න, ටීවී එක බලාගෙන ඉන්නකොට රූපවාහිනියෙනුත් තරහකාරියක් පේන්න පුළුවන්. ඒ කියන්නේ අපි වෙන උපක්‍රමයකට හිත ගත්තට එතනම මැවි මැවි තරහම පේනවා. ඒ කියන්නේ ඒ තරමට දැන් මේක බලවත් වැඩි. එතකොට ආදීනව මෙනෙහි කරන්න කියනවා. ආදීනව සිහි කරනවා කියන්නේ අපි හිතනවා මේ ද්වේෂය නිසා මං කොච්චර අපායේ ගිහිල්ලා ඇද්ද? තරහව නිසා මං කොච්චර සසරි දුක් විඳලා ඇද්ද? සමහරලාට පිහියනුම් කාලා ඇති, මැරුම් කාලා ඇති මේ ද්වේෂයෙන් ගත්ත තීරණ නිසා මං කොච්චර සසරි දුක් විඳලා ඇද්ද? යකඩේක හටගන්න මලකඩ යකඩයක් විනාශ වෙනවා වගේ ද්වේෂය නිසා මාවම නේද විනාශ වෙන්නේ? මම මෙහෙම ඉඳලා ද්වේෂයෙන් ඉඳලා මැරුණොත් මං අපායයි නේද? අන්න ඒ විදිහට තමන් ගැනම ආදීනව මෙනෙහි කරලා ද්වේෂහිත නැති කරගන්න කියලා අන්න දෙවනි උපක්‍රමයේ පෙන්නන. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සමහර පුද්ගලෝ ඉන්නවා ඔය උපක්‍රමේ හරියන්නේ නැහැ. ඒ තරමට ද්වේෂය වැඩි. ඒ කියන්නේ සමහරු ඉන්නවනේ මෙහෙමනේ මං අපායේ ගියත් කමක් නැහැ. එහෙම කොටසක් ඉන්නවා. ඒ කියන්නේ අර තරහා හිතට ඇති වුණාට පස්සේ, කෙලෙස් බලවත් වුණාට පස්සේ ආ හිතනවා තරහාකාරයකින් පලි අරගෙන මට මොනවා වුණක් කමන්නේ. මං මරාගෙන මැරෙනවා. මං මුංගව මරලා අපායේ ගියක් කමන්නේ. එහෙම හිතන අය ඉන්නවා. එතකොට යාට ආදීනව සීකල වැඩක් නැහැ. මොකද ඒ අපාය යන්නත් කැමති. එතකොට ඒ මට්ටමට ද්වේෂයේ බලවත් නම් බුදුරජාණන් වහන්සේ වදාළ තවත් උපක්‍රමයක් තියෙනවා. ඒ උපක්‍රමේ තමයි ආපස්සට හිතලා බලන්න කියන. මුලට හිතාගෙන යන්න මේ තරම් ද්වේෂයක් මට ඇති වුණේ කොහොමද? දැන් අපිට වෙන අරමුණකට හිත යොමු කරලා අතහැර ගන්නත් බැරි. ආදීනව සීකල අපායයි සීකල අතහැර ගන්නත් බැරි. අපාය ගියත් කමක් නැහැ කියන මට්ටමේ මෙච්චර බලවත් ද්වේෂයක් ඇති වුණේ කොහොමද කියලා මුලට හිතාගෙන යන එක. හැබැයි මුලට හිතාගෙන යනකොට සමහරුන්ට තමන්ටම ලැජ්ජා හිතෙනවා. සමහර ලොකු ප්‍රශ්නවල හේතුව සමායට කවුරු හරි කියපු කේලම. එක්ක බොරුවක්. සමහරලාට බලන්න ওই මිනි මැරුම් වල කෙලවර බැලුවොත් එක්ක කාගේ හරි කේලම. කවුරු හරි කියපු බොරුවක්. එක්ක අනවබෝධයක්. සමහරලාට දරුවෝ නොදරුවෝ සෙල්ලම් කරන්න ගිහිල්ලා පොඩි දරුවෝ ඇති වෙච්ච ප්‍රශ්නයකට දෙමව්පිය මැදිහත් වෙලා. ළමයි බෝල ගහලා බෝලේ හාවත්තට ගිහිල්ලා තමයි මේ දෙමව්පිය මරාගෙන තියෙන්නේ. එතකොට ඔය වගේ මේ හේතු හොයාගෙන ආපස්සට හිතනකොට තමන්ටම ලැජ්ජා හිතෙනවා. චිකේ මේ වගේ දේවල් වලටද මම මේ මෙච්චර වෛර කරන්නේ? අන්නේ වගේ ආපස්සට හිතලා බලන්න. එහෙම හිතලා ද්වේෂය නැති කරගන්න බැයි නම් ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණක් ඔස්සේ ද්වේෂහිත මැඩලන්න කියන. ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණ තමයි මෛත්‍රී. මෛත්‍රී සිතෙන් ද්වේෂහිත මැඩලන්න කියන. හැබැයි ඒ කියන්නේ තරහාකාරය සූපත් වේවා කියලා හිතන්න නෙමෙයි. දැන් එහෙම හිතන්න බෑනේ. දැන් මේ මරාගෙන මැරෙන්න යන අවස්ථාවක් නෙමෙයි කියන්නේ. එතකොට අපි බලන්නට ඕනේ දැන් ද්වේෂහිත ඇති උනේ තමන් තුළ. දැන් අපි මෛත්‍රී භාවනාව කරනකොට ඉස්සල්ලා මෛත්‍රී කරන්නේ තමන්ට. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා. එතකොට දැන් තමන්ගේ හිතේ ද්වේෂය වැඩි නම්, තමන්ගේ හිතේ තරහ බලවත් වෙලා නම්, දැන් බලන්න ද්වේෂය වැඩි වුණාම නිින්ද යන්නේ, කන බොන දේ ඇඟට අල්ලන්නේ, ඇඟ වෙවුලනවා, සමහරවල් රෑටත් දත් මිටි කනවා, හීනෙනුත් බය වෙනවා. එතකොට මේ මට්ටමට ද්වේෂය ඇති වෙනකොට හිතනවා මම මේ තරහ නිසා මං කොච්චර දුකටපත් වෙලාද? අනේ මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා.
වෛර නැත්තෙක්කෙම තරහ නැත්තෙක්කෙම සුවපත්තිම්මා කියලා තමන්ටම මෛත්‍රී වඩන්න කිය. තමන්ගේ යහපත කැමති කෙනා තමන්ට මෛත්‍රී වඩාගෙන වඩාගෙන යන්න කිය. අන්න එතකොට ද්වේෂහිත මෛත්‍රිය ඔස්සේ මැඩලගන්න පුළුවන් කියන. එහෙමත් බැරි නම් බුදුරජාණන් වහන්සේ වදාළ අන්තිම උපක්‍රමේ තමයි දිව උඩුතල්ලට තියලා තද කරගෙන දත් හපාගෙන තමන්ගේ කෙලෙස් සහිත හිතට තමන්ම ගරහ කරගන්න කියන. බනින්න කියන්නේ තරහකාරයට නෙමෙයි, අපි බනින්නේ තරහකාරයට. බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ හතුරා ඉන්නේ තමන් තුල. ඒ නිසා තමන්ගේ හිතට තමන් බැනගන්න කියනවා. ඒ හිත උඹමාව අපායට ගෙනියන්න දහතන්. ඒ හිත උඹමාව නොමග ගිහිලා උඹමාව දුගතිය හිලන්න දහතන්. මේ සසරේ කොච්චරනම් උඹමාව දුගතියට ඇදලා දාන්න නැද්ද කියලා තමන්ගේ හිතට තමන් බැනලා ගරහ කරලා තමන්ගේ හිත මැඩලා ගන්න කියන. එතකොට අපිට පේනවා තරහකාරයා ඉන්නේ තමන් තුල. අපි දුක් විඳින්නේ, අපි හඬන්නේ, අපි වැළපෙන්නේ, අපි සසරේ දුක් විඳනනම් මේ සියල්ලට හේතුව තමන්ගේ හිතේ තියෙන රාග දේශ මොහාදී අකුසල් තමන්ට පාලනය කරගන්න බැරි වීම. ඒ නිසා තමන්ගේ හිත පාලනය කර ගැනීම පිණිස ධර්මානුකූල මේ උපක්‍රම යොදන්න පුළුවන් නම් බොහෝ දුරට තමන්ගේ හිත සැනසීමක් උදා කරගන්නවා කියන එක තමන් තුලින්ම මතු කරගන්න පුළුවන් කාරණයක්.